අයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේද ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් 2024 වසරත් ඔන්න ගෙවිලා 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 ඔන්න අවසාන මාසෙරත් අපි ආවා. ඉතින් මේ තත්ත්වයන් තුළ අපි 2024 ගැන පොඩ්ඩක් හිතුවොත් බහුතරයක් දෙනා කියන්නේ ඒක ස්ථීරයි. 2023 සාපේක්ෂව 2024 එච්චර හොඳ නෑ. සුළුතරයක් කියයි නෑ 2023ට වඩා 2024 හොඳයි කිය. හැබැයි අති බහුතරයක් කියන්නේ ඒක තමයි මේ තත්ත්වය. ඒක ආරම්භයේදීම පැහැදිලි කළානේ අපි. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපි දැන් 2025ට පහන ගන්න ඔන්න මෙන්න තියෙදි මෙන්න දෙසැම්බර් මාසයේ අන්තිම දින 31 උදා වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් ගොඩ දෙනෙක් මුලින්ම කියනවා අහලා තියෙනවා මේ ඇයි අවුරුද්දේ අලුත් අවුරුද්ද 2025 අවුරුද්ද පලාපල තාම ගෙනාවේ නැති. මෙහෙමයි. හදිස්සියෙන් දෙපා කලබලෙන් දෙපා. තාම 2025 උදා වුණ නැහැනේ. අනිවාර්යෙන්ම ඔබට මම මේ වැඩසටහන ගේනවා. ඒක ගොඩාක්දුරට දෙසැම්බර් මාසයේ දෙවැනි සතියේ ආරම්භයේ ඉඳන් වගේ දිගටම ඔබේ ලග්නෙ ලග්නේ බලාගන්න පුළුවන් වෙවි. බලාපොරොත්තු වෙන රැඳී ඉන්න. ඉතින් අපි අත කතා කරමු මේ 2024 වසරේ අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ ඔබට කොහොමද කියලා. ඉතින් තව විශේෂ වැඩසටහනක් විතර සති දෙක කලින් ගෙනාවා. මේ සෙනසුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදීම නිවෘත වීම කියන එක ඉතා වැදගත් එකක්. මොකද හේතුව ගොඩාක් අයට මේ ජුනි මාසේ 30 වෙනිදා ඉඳලා නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ ටිකක් තද බල ලෙස ගැටලු මතු වුණා. අතිශයෙන්ම කියන්නේ 80%ක් විතර ගත්තොත් කියන්නේ පිරිසෙන් ගොඩාක් අසුභකාරී දේවල් තමයි සිද්ධ වුණේ. අන්න ඒ තත්ත්වය නිමා වෙමි යම් කිසි දෙයක් වුණාද ඒක අනිවාර්යයෙන්ම ඒක බලන්න. මොකද හේතුව මේ සෙනසුරු ග්‍රහයා ආය අවුරුදු 25කට 26කටවත් තමන්ගේ ස්වක්ෂේත්‍ර භවනට එන්නේ නැති කාලයක ඔන්නේ අන්තිම දින 134 ගෙවෙනද ඒකිනුත් දැන් දින 15ක් විතර ගෙවිලා අවසන් වෙනවා. මේක අහද්දි තවත් ඉදිරියට ගිහිලා තියෙයි. අන්න නිසා ඒ වැඩසටහන හැකියයි අනිවාර්යෙන්ම අහන්න. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියේවි ඒ ප්ලේලිස්ට් එක. ඔබ ඒක අහලා ඒ ඔබේ වීඩියෝ ඒ කියන දේ කරගන්න. මොකද හේතුව මේ කාලේ ඉතා සූක්ෂම සමහරුන්ට ආය ජීවිතයේදී නොලැබෙන කාලයක් මේක. ඒ නිසා ඒ කාල සීමා තුළ අපිට යම් කිසි දේවල් කරලා ජීවිතේ ගොඩ ගන්න පුළුවන්. ඒ විදිහේ කියලා දෙනවා. එහෙනම් මේ වැඩසටහන අනිවාර්යෙන්ම අහන්න. ඉතින් අද කතා කරන මාතෘකාවට යන්න මතින් තව සල් පොඩි දෙයක් කියන මේ වීඩියෝ අවසානයේ කියන පිළියම් පිළිවෙත් ඒක ඉතා විශේෂයි. ඒක කරන්න මොකද මේ කියන අසුභකාරී දේවල් වලින් මිදිලා සුභ වෙන්න. මේ අසුභ කියන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. කිසිසේත්ම බය වෙන්න එපා. ඒ රාෂ්ටකනම්මනම් කියලා වලා බය කරයි සමහරු. ඒවට බය වෙන්න එපා. ඒවට පිළියම් පිළිවෙත් අපේ ජීවිතය තුළ තියෙනවා. ඒවා ගැන වීඩියෝ අවසානයේ කතා කරන නිසා ඒවා සුභ කරගන්න විදියත් කියලා තියෙනවා. ඒවා කරන්න ඒ වගේම අවුරුදු 2025 අවුරුදු වෙනුවෙන් පලාපලකේ විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් කියනවා. ඒකෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහාත් පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂාවට ලක් කරන්න සමහරව අහනවා. මම මේ දේ කරන්නේ නැහැ. මොකද හේතුව මේක මම ව්‍යාපාරයක් විදිහට කරන දෙයක් නෙමෙයි. මේක මම 100% ආත්ම තෘප්තිය උදෙසා පමණක් කරන දෙයක්. කවුරු හරි මම මේ කියන දේ අහලා ජීවිතේ ගොඩ දා ගන්න ඕන. ඒක තමයි මට තියෙන ලාභය. මට එතනින් ඉහළ ලාභ අවශ්‍ය නැහැ. අනිත් එක තමයි මේ වැඩසටහනාල ඒ තියෙන දේවල් කරන කෙනෙකුට පුද්ගලිකයෙන් සටහන් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එහෙම අවශ්‍යමතාවයක් තියෙන කෙනෙක් දක්ෂ ජ්‍යොතිෂ්‍යවේදියෙක් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ දේ කරගත්තට ගැටලුවක් නැහැ. හැබැයි හැමදාම මේක නිකන් බොරුව ටැබ්බැයි වෙලා දවස ගන්න පලාපල අහගෙන මේ ජ්‍යොතිෂ්‍ය වුණත් හිස රදයක් කරගන්න එපා. එහෙම වුණොත් ඒක තමයි අංක එකේ හුණියම් වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ගත යුත්තා අරගෙන ඒ දේ තුල තමන් ඉදිරියට ගමනක් යන්න. අසුභකාරී දේවල් වෙනස් කරගෙන සුභ දේවල් එතකොට ඉබේම වේවි. මොකක් හරි මේ කියන දේවල් පිළියම් පිළියෙතල ගැටලුවක් කියපු කාරණා තුල ගැටලුවක් තියෙනවා. Facebook පිටුව දෙන මගේ රාගශ්‍ර නිර්වාණ තිරේ දිස්සනයි ලින්ක් එක. ඒකට ගිහින් මෙසේජ් එකක් දාන්න මම හැකියාට රිප්ලයි කරනවා. මම දැන් කාලකට පස්සේ ගිය සතියේට ඉස්සල සතියේ වගේ ගොඩාක් අය රිප්ලයි කරා ගොඩක් අයට. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න තියෙන හැබැයි ඉතින් වෙලාව බලලා දෙන්න කියලා ලින්ක් කරන්න එපා. එතකොට මමත් අසරණ වෙනවා. මම කාර්යබහුලයි. මම මේ මගේ රැකියාව තුල මේක මගේ රැකියාව නෙමෙයි. මම මේ කාලේ ඔබට වෙන් කරගන්න කාලේ අපරාධ අපත යනවා. ඒ වගේ දේවල් වලට ගියොත් ඒක නිසා ටිකක් ඒත් පැත්තෙන් පොඩ්ඩක් එහෙම ඉල්ලීම් නොකර ඉන්න වගේ බලාගන්න. ඉතින් එහෙමනම් අපි යොමු වෙමු අද වැඩසටහනට. මේ 2024 අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ සීතල උදුවබ් මාසයේ ඔබේ ලග්නෙන් ලග්නෙට කොහොමද කියලා අපි මෙතෙන් පටන් කතා කරමු. රාශි චක්‍රයේ තුන්වන රාශිය ලග්නාධිපති බුධ ග්‍රහයා වූ මිතුරු ලග්නය. මිතුරු ලග්න හිමිනි ආයබෝවන්. ඉතින් මිතුරු ලග්න හිමි ඔබට මේ 2024 වර්ෂයේ අවසාන දින 31 කොහොමද දෙසැම්බර් මාසයේ කොහොමද කියලා කතා කරන්නේ. ඉන් මත්තෙන් චුට්ටක් 2024 ගැන පොඩ්ඩක් කතා කරොත් මිතුරු ලග්න හිමියාට 2024 කියන්නේ නිකන් අසුබම නැහැ. හැබැයි ලොකු හොඳකුත් නැති වසරක් තමයි ගෙවුනේ. ඉතින් ඕකත් එක ගද්දී විශේෂයෙන්ම ඔබට සාමාන්‍යයෙන් දැන් 2025ට යන්න ඕන මෙතනදී පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඔබට මම පහුගිය සෙනසුරු වක්‍රය සම්බන්ධ වීඩියෝ එකත් කිව්වා.
ලබන මැයි වෙදදි සෑහනදුටුව තින ගැටලු කාර තත්වය නොව පියාකාරි තත්වනල මිදෙන්ට හැකයා ලැබෙනවා කියනෙ ඒකට හේතුකාරණ කී පැත්තින අප ඒකට කතා කරමු. නමුත් මේ දෙසැම්බර් මාසය කියන්නේ සෑහනදුට මිතුරු ලග්න හිමියාට ටිකක් මහා පරිවර්තනය සිදුවන කල පරිවර්තනය සිදුවන යහපත් පැත්තට අයහපත් පැත්තර නෙමේ විශේෂ අප ඉස්සලම මේ ග්‍රහ ගෝචරය ගැන කතාකරත් ඔබගේ ලග්නාධිපති බුද්ධ හයවැනි භාවය තුළ රවි බුද්ධ සංයෝගයක් හදලා රවි සමග සංයෝග වෙලා ඉතින් බුධාදිත්‍යයෝග කියලත් ඔකට කියනවා හදලා අට ඔබගේ හයවැනි භාවය තුළ තැන්පත් වෙලා ඉන්නවා. එතකොට කුජ ග්‍රහය ඔබගේ දෙවැන්න තුළ තමා තැන්පත් වෙලා ඉන්නේ. ඔබගේ අයස්ථානාධිපතියා කොළොස්වැන්නාධිපතියා ඔබගේ ධනස්ථානය තුළ තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් දැන් මේ තත්ත්වයන් එක්ක තවත් කතා කරොත් කේතු ඔබගේ හතරවැනි භාවයේ ඉද්දී සිකුරු ඔබගේ හත්වැන්නෙත් ශනි ග්‍රහය ඔන්න ඔබගේ නමවැන්න තුළ සක්ෂේත්‍රව ගත කරන දින් අන්තිම දින කීපේ ඒක අපි ගැන කතා කරා ගිය සැරේ වීඩියෝවේ රාහු දසවැන්නෙත් තුළ ඉද්දී ඔන්න ගුරු ඔබගේ දොළොස්වැන්න තුළ ඉන්නදි මේ තත්ත්වයන් එක්ක කොහොම වේවිද මේ කාල සීමාව තුළ මිතුරු ලග්න විශේෂයෙන් මිතුරු ලග්න හිමියාට අර ඔබ පහුගිය කාලය උත්සාහ කරා පහුගිය කාල සීමාව තුළ සැලසුම් කළා ඒවා ඉෂ්ට සිද්ධ කරගන්න බැරුව ගියා ඒවට ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඔන්න දෙසැම්බර් මාසේ හරි සුභාරංචියක් කියන්න ඕන ඔබ සැලසුම් කරන ඔබ යම්කිසි ආකාරයක උත්සාහ කර ඔබ යම්කිසි ආකාරයකින් යම්කිසි දෙයක් කරපු දෙයක ප්‍රතිඵල ලැබෙන කාල පරිච්ඡේදයක් කාලයක් තිස්සේ බලාපොරොත්තු හිටපු කාරණාවක් ඉෂ්ට සිද්ධ කරගන්න බැරුව ගියාන ඔන්න මේ 2024 වසරේ දෙසැම්බර් මාසය ඒ தත්ත්වය ඔබට ඔබගේ හීනෙට ළඟා වෙන්න මූලිකත්වය අඩිපාරම කියන්නේ අඩිතාලම දාන්න අත්විආරම දාන්න හැකියාව ලැබෙන කාල දසාවක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඔබට යම් කිසි හිතට සැහැල්ලුවක් සතුටක් දැනෙන කාල පරිච්ඡේදයක් මෙහෙම ඇති. මිතුරු ලග්න හිමියා ගැන සාපේක්ෂව කොහොම ගත්තත් අර ලැබුණු දේ කොතරම් ලැබුණත් මදින්. ඒක අපි තරහ විය යුතු නෑ මේ කියන දෙක ඕප විය යුතු නෑ. ඒක තමයි සාමාන්‍ය தත්ත්වය. ඒ වගේම අර ෂණේන් වෙනස් වෙන සුළු හිතක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ මේ කියන දේ සමහරක් ටික වෙලාවකින් වෙනස් වෙනවා. ඒක හොඳ පැත්තකුත් දිනවා අරක පැත්තකුත් දිනවා. සමහරක් කේන්ති අරගෙන යම් කිසි දේවල් දැඩි හිතකින් නෑ මේක වෙන්නේ නෑ කියලා කියන හැබැයි ටික වෙලාවක් ඇදී ඒ තීන්දුව වෙනස් කරනවා. අන්තිමට කවුරු වැරදුනා තමාමත් ඒ වරද දා ගන්නායිනේ. අර කොජ ඒක තමයි තියෙන වෙනස. ගොඩාක් දුරට වෘෂභ මිතුන කියන ලග්න දෙක ගත්තාම එක වගේ ගියාට ගොඩාක් දුරට කියන්නේ පොදු ගතිගුණ අර නම්‍යශීලී භාවයේ පසුව හෝ මිතුරු ලග්න හිමියා තුළ පවතිනවා. ඉතින් මේ තත්වයන් එක්ක දැන් අර මං කියවනේ ඔන්න කාලයක් ඔබ බලාපොරොත්තු ඉඳලා කරගන්න බැරුව හිතේ යටින් ටිකක් වේදනාකාරී හිටියා මට මේ දේවල් කරගන්න බෑනේ අනම්මනම් කියලා. හැබැයි කොහොම හරි හිත හදාගෙන හිටියා. අන්න හැබැයි මේ කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන විදිහේ පසුබිම නිර්මාණය එක වෘත්තීය ජීවිතේ ආදේශ කරොත් මේ කාල සීමා තුළ වෘත්තීය ජීවිතය තුළ ඔබ කොතරම් කැපවීමෙන් වැඩ කරත් කොතරම් ඌම කියන තමන්ගේ කියලා හිතලා තමන්ගේ රැකියා ස්ථාන තුළ කටයුතු කරත් හැම වෙලෙම ඔබට ආවේ අපවාද. ඔබ කරපු දේ අගේ ලක්වීම තිබෙන්නේ නැහැ. හැබැයි ඔන්න මේ දෙසැම්බර් මාසය තුළ ඒහා ඉදිරි කාලය තුළ අන්න ඔබගේ යම් කිසි ආකාරයෙන් ඒ කරපු දේ ඔබ කරන දේ ඔබගේ කාර්ය අගේමඩ ලක් වෙනවා වගේම ඒකට ප්‍රතිඵල ලැබෙනවා. ඔන්න පහ පරක්ව විහිදපු උසස් වීම පරක්ව වී තිබිච්ච යම්කිසි වැටුප් වැඩිවීම ලැබිය යුතු තැන් අන්න ඔබගේ උගත්කමට ඔබගේ යම්කිසි ආකාරයකින් ඔබගේ හැකියාවන්ට නිසිතන නොලැබී තිබ්බන ඒව ලැබෙනවා. මොකද සමහරක් වෙලාවට දැන් රැකියාවක් අත්‍යවශ්‍යම නිසා උගත්කමට සරිලන් නැති කමක් නැහැ. ඊටත් වඩා ටිකක් පහළ ශ්‍රේණියේ රැකියාවට ගියා ටික ටික හරි රුට් යන්න පුළුවන් කියලා. නමුත් කාලයක් තිස්සේ පහුගිය විශේෂයෙන්ම පහුගිය වසර ගත කාලයක් තිස්සේම ඒ ඔබේ බලාපොරොත්තු ඉදිරියට යන බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැරුව ගියාන ඔන්න මේ කාල සීමාව තුළ ඒ ආරම්භය ගන්න හැකියාව තියෙනවා. තව ටිකක් සුදුසුකම් සපුරා ගන්න උත්සාහ කරන මොකද මේ කාලය අර අධ්‍යාපනික වශයෙන් වුණත් ටිකක් ඔබට ඉහළ පිළිගැනීමක් ලැබෙන කාලයක් ඔබගේ අධ්‍යාපනය ඔබගේ සුදුසුකම් වැඩි වෙන කාල පරිච්ඡේද නිසා ඔන්න වැඩි වශයෙන් ඒ සඳහා යොමු වෙන්න බලාපොරොත්තු වෙන්න. මොකද ඒ ඔබගේ අධ්‍යාපනික සුදුසුකම් වලට නියමිතම අර වැලියු එක ඒ කියන්නේ ලැබිය යුතු තැන ලැබෙන කාල පරිච්ඡේදය අගයක් ලැබෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඔන්න උගත් මිතුරු ලග්න හිමියන්ට හොඳ කල දසාවක් උදා වෙන මාසයක් තමයි මේ 2024 වසරේ අවසාන මාසය දෙසැම්බර් මාසය ගැන නම් මේ දින 31 තුල ඔබට රැකියාව තුල සැලකිය යුතු කියන්නේ තනතුරු වැඩිවීමක් වගේම පඩි වැඩිවීමක් වැටුප් වැඩිවීමක් ලැබීම් වැඩිවීමක් පෙන්눔 කරනවා. ඒ වගේම මේ මොනවාද අපි කියන්නේ ව්‍යාපාර බිස්නස් කරගෙන මිතුරු ලග්න මෙතනදී දැන් ඔය ගොවිතැන් කටයුතු කරන අය හෝ වේවා
කුලී වැඩ කරන ඒවක් හැමෝම මේ රැකියාව ව්‍යාපාර කෙනෙක්ට අයිති. සමහරු බයිනවා මේ රැකියාව ව්‍යාපාර කෙනෙක් විතරයි කියන්නේ. ඇයි අපි මේ අපේ රසා පොඩි හින්දද මේ කුලී වැඩ කරන අය ගැන ඔය ගොවිතැන් කරන අය ගැන කියන්නද කියන්නේ නැහැ. තමාව ගිහින් තමාව පහත් කරගන්න එපා. ඔබ කරන අතිශයින් ගෞරවනීය රැකියාව විශේෂයෙන් මේ රැකී රක්ෂා ව්‍යාපාර කිව්වම මේ ජීවිකාව. එහෙනම් ඒ තැනදී ඔබට තියෙන දින්දා මේ ගොවිතැන් කටයුතු කරා කුලී වැඩ කරා කියලා ඔබ මෙතනින් ඉවත් වෙන්න එපා. මේ කියපු හැම කාරණා ඔබට වලංගු වෙනවා. ඔබගේත් ආදායමත් ඉහළන කාලයක් වන්න. විශේෂයෙන්ම මේ කාලේ ඔබගේ ආදායම ඔබගේ යම් කිසි ආකාරයකින් ඔබේ ව්‍යාපාරය තුළ තියෙන කටයුතු තුළ ඔන්න මිල ඉහළ යාමක් බලාපොරොත්තු වෙයි. මොකද ඒ කියන්නේ දැන් ඔබ පරණ ස්ටොක්ස් තියෙන්නේ. එහෙම නැත්නම් දැන් ඔබ ඉලක්ක කරන ගොවිතැන් කරනයි දැන් ගොවිතැන් කරන ඉලක්ක කරන දෙසැම්බර් මාසේ ඔන්න මේ වෙලාවේ ඔබට ඔබ බලාපොරොත්තු වුණාට වඩා මුදලකට ඔබගේ ඒ අස්වැන්න විකුණා ගන්න හැකියාව දෙන එක. දැන් ව්‍යාපාරයේ පොදුවේ ගත්තොත් ව්‍යාපාර කරන අයට ඔන්න මේ කාල සීමාව තුළ ඔබගේ ඔය පරණ ස්ටොක් අලුත් මිල ටිකක් වැඩි අන්න වැඩි ලාභයක් ලැබෙන ආකාරයෙන් විකුණා ගන්න හැකියාවක් ලැබෙනවා. මේ කාලේ ව්‍යාපාර තුළ මිතුරු ලග්න හිමියන්ට ටිකක් සුවිශේෂී ලාභත් වෙන කාල පරිච්ඡේදයක්. හැබැයි ගොඩක් කාර්ය බහුලයි මේ කාලේ. කාර්ය බහුලත්වයේ සමහර තැන්වලදී ඔබට දරා ගන්න අපහසු තරම් කාර්ය බහුල සිදු වෙන්න සිද්ධ වෙනවා මේ කාල සීමා තුළ. මේ උත්සව සමයත් එක හේතුවක් වගේම මේ තත්ත්වයන් තුළ මේ මිතුරු ලග්න හිමියට සුවිශේෂී එක. දැන් අනිත් ලග්නවත් ඉන්නනේ ව්‍යාපාර කරන අනේ හැමෝටම සාපේක්ෂව මිතුරු ලග්න හිමියා ව්‍යාපාරික වශයෙන් මේ කාල සීමා තුළ අතිශයින් කාර්ය බහුලනේ. හැබැයි කාර්ය බහුල වුණා කියලා ඒ දේ තුළ අවිවේකී භාවයේ පැත්තකින් දැම්මත් ආදායම් තත්ත්වයන් තුළ යහපත ඇති වෙනවා. හැබැයි චුට්ට ප්‍රවේශංකාරී වෙන්න ඔබ තුලින් අත්වැරදීම් වී හෝ නැත්තම් හිතාමතා වංචා කිරීම දෙකෝ සේවක සේවිකාව පාරිභෝගිකයෝ අන්න ඒ වගේ පුංචි පුංචි පාඩු වෙන්නත් ඉඩකඩ පවතිනවා. ලැබීම් තියෙනවා. හැබැයි ලැබීම් අර මම ඔබට සෙන්සුරුවක්කදී පැහැදිලිවම කිව්වා මේ කාලේ ලැබෙන දේ ප්‍රවේශම් කරගන්න ඔබ ටිකක් බුද්ධිමත් මදි. අතර ලැබෙන මුදල් හිතාගන්න බැරි විදිහට සමහර තැන්වලදී ඔබ සැලසුම් කරාට වඩා වියදම් වෙනවා. ඒ නිසා වියදම් පිළිබඳ ගොඩාක් සැලකිලිමත් විය යුතුයි. මොකද මිතුරු ලග්න හිමියා කොතරම් සකසුරුවම් වියදම් කරන්න උත්සාහ කරත් ඒ සමහර තැන්වලදී ඔබ බුද්ධියෙන් තොර ඔබ ටික දුරදිග නොසිතා කරන යම්කිසි කාරණාත් ගන්නා තීන්දුව తీරන හේතු කොටගෙන වියදම් පස වැඩි වෙන්න ඉඩ කර බදින නිසා ලැබීම් තියෙන උපරිමයි. එහෙනම් වියදම් තුල ඔබ පාලනයක් කර ගැනීමට තරේ වග බලා ගැනීම ඉතාමත්ම වැදගත් තත්වයක්. ඒ නිසා ඔන්න මිතුරු ලග්න හිමියා හොඳින් මේ කියපු දේ හිතර ගන්න. ඒ වගේම මේ කාලේ ව්‍යාපාරික ස්ථාන තුළ සොරසතුරු කරදර නැත්නම් වංචා කිරීම ටිකක් ඇතිවීම ඊට කඩපාඩු නිසා ටිකක් කල්පනාකාරී වෙන්න ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔබ ටිකක් අර අනිත් අයගෙන ඔබේ ව්‍යාපාරයේ එකට වැඩ කරන එක හවුල්කරුවෝ වෙන්න පුළුවන්. දැන් එකට වැඩ කරන සේවක සේවිකාවත් හවුල්කරුවෝ පාරිභෝගිකයත් හවුල්කරුවෝ. අන්න ඔවුන් ටිකක් මෙහෙම මේ පොඩි පොඩි වංචා සමහරකට බිලක් හදද්දි කලබලයි. හදද්දි ඔන්න එකක් දෙකක් මගේ ඇරිලා ඒක පාරිභෝගිකය දන්නා ඒ සද්දන කර අර අයනවා. අනේ වගේ පාඩු වෙන්නත් පුළුවන්. ඒක ටිකක් ලොකු පාඩු වෙන්න පුළුවන්. නැත්තම් පොඩි පොඩි ඩැමේජ් වෙන දේවල් වැඩි වෙනවා. සේවක සේවිකා අතරින් ඔවුන්ගේ දැන් මේ කාලේ වැඩත් වැඩින්ද ඔවුන්ගේ තියක් යම් කිසි ආකාරයකින් වැඩ කරද්දි පොඩ්ඩක් ඔවුනුත් ටිකක් එපා වුණු ස්වභාවයෙන් වැඩ කරනවා. එහෙනම් ඔබ ඒකට කළ යුත්තේ පොඩ්ඩක් ඔවුන්ටත් මේ ප්‍රසාද දීම නම් මේ කාලේ දෙන එක. එතකොට අර පොඩි දෙයක් දුන්නාම ඔවුන් ටිකක් තවත් සැලකිලිමත්. මොකද හේතුව ඒක ඔවුන්ට සතුටු වෙන්නේ මේ කාලේ. එතකොට මේ ව්‍යාපාරය ගොඩ යනවා කියන්නේ අපිටත් යම් කිසි දිනුවක් අත්වන කියලා ඔවුන්ගේ හිතට හැඟීමක් වෙනවානේ. ඒතකොට තව පුළුවන් තරම් ඔවුන් දිනුව ඇති කරන උත්සාහ කරන. ඒ නිසා අන්න ඒ වගේ තත්ත්වයන් තුළ මේ කපටිකම් කරලා රවට්ටලා ගන්න කියන එක නෙමෙයි. නෑ ඔවුන් සලසන සේවයටත් ඔබ යම් කිසි ආකාරයකින් වැඩි දෙයක් සපයන්න. අන්න එතකොට ඔවුන් තුලින් සිදුවෙන ඒ වගේ අකටයුතු ගන්නවත් ඉන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් තත්ත්වයන් වුණත් ව්‍යාපාරයේ ගිණුම් ගැන විශේෂයෙන්ම මේ මුදල් පරිපාලනයේ ඒ වගේ ස්ටොක් එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. වගේ ගොඩාක් මේ වෙලාවේ විකුණුම් යද්දි ඔය අතරමැදෙන් පොඩි පොඩි අත යටින් ගනුදෙනු හවුල් කරයෝ සේවකයෝ කරන්න ඉඩකට පවත නිසා සැක කරන නෙමේ කියන්නේ කල්පනාකාරී වෙන්න යන එළියට යන ස්ටොක් එක මොනවාද ඊටස්ස ගිහිල්ලා විකුණලා බිල් වල තියෙන ස්ටොක් එක කොහොමද ආය එළිය ගෙදරට ආය නැවත ව්‍යාපාර ස්ථානට යන ස්ටොක් එක මොකද්ද නොයේ තුන ගැන සැලකිලිමත් වෙලා ඒව හරිද එහෙනම් එකක් දෙයක් හෝ අතුරුදහන් වෙලා තියෙනවා ඒක දැනගන්න ඔබට හරි සරල පුළුවන් නැති මේ කම්පියුටර් සිස්ටම් උත් තියෙන එකේ අන්න ඒ වගේ දෙකට යමුනට කමන්නේ නැහැ මොකද ඒක තුල සමහරට ඒක හදන්න ටිකක් වියදමක් යන්න පුළුවන්. හැබැයි ඒක දීර්ඝකාලීන ඔබට වෙන පාඩුවක් වංචාවක් වළක්වා ගන්න වෙයි. මොකද මේ වංචාව වළක්වා ගන්න උත්සාහ කරන මේ විශේෂයෙන්ම මේ මාසෙයි ඉදිරි මාස පහ මැයි දක්වා කාල සීමා තුළ අන්න ඒ වගේ ධන හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ එකම දෙයක දෙවරක් ගෙවන්න පුළුවන්. හැබැයි සමහරක් කාලයට ඒ ගන්න කෙනා ගෙවීම් ලබන කෙනා සද්දන කර ඉන්නවා. අන්න ඒක නිසා ගෙවපු දේවල් සටහන් කරගන්න. මේ වෙලාවේ පොඩ්ඩක් මනස ව්‍යාකූලයි. ඒකයි මේ කියන්න උත්සාහ කරන මේ පුළුවන් තරම් වෙන්න හැකි අඩුපාඩුකම්
හාරහර පෙන්න උත්සාහ කරන දේවල් වලක්වා ගන්න. ඒ නිසා ඔන්න මිල් ගෙවීම් ගැන දැන් අපි කියමු ඔබ සිල්වර් රන් සෙල්ලක් කරන්නේ. ඉතුරු සල්ලි දෙනවා ගොඩාක් සෙනග කර ඉන්නේ එකිනෙකට ඉතුරු සල්ලි දීලා ඔන්න ආයෙ ටිකක් කියලා යදී ආයෙ නැවත මේ අර දැන් ගිහිල්ලා ඒ බඩු ටික දෙන ගමන් ආයෙ ඉතුරු සල්ලි දෙන පෙළඹෙනවා. ඔවුනුත් සද්ද නොකර යනවා. ඔන්න වගේ දේවල් මේ පොඩි පොඩි ඒවා නෙමෙයි ඔය වගේ තමන්ගේ හැකියාවට තමන්ගේ ව්‍යාපාර ගලප ගන්න උත්සාහ කරන්න අනේ තත්වයන් තුල. ඒ වගේම මේ කාල සීමා තුල ඔන්න ඉඩම් කඩම් විකුණන්න බලාපොරොත්තු වෙන දේපල විකුණන්න බලාපොරොත්තු හිටියන නැත්නම් වාහන මොකක් හරි වටිනා කියලා දේවල් විකුණන්න ගන්න බලාපොරොත්තු හිටියන ටිකක් පහුගිය කාලේ ගැටලුව තිබ්බා. ඔන්න මේ මාසය තුල ඒ ඉලක්කය සපුරා ගන්න හැකියාව ලැබෙන ඔන්න ඉඩ කඩම් දේපල විකුණලා ඒවා මුදල් කරගන්න හැකියාව ලැබෙනවා. වටිනා කියන දේවල් විකුණලා ඒවා මුදල් කරගන්න හැකියාව දෙනවා. ඔබ ආයෝජනය කළ දේපල කොටස් වල දේපල වල තුල ඔන්න ඒ දේවල් මේ කාල සීමා තුල ඒ කොටස් විකුණන්න හැකියාව ලැබෙනවා. නැත්නම් ඒවල තුල යම් තත්ත්වයක ඔබ ස්ථිර තැන්පතු දා දෙන්න ස්ථිර තැන්පතු නවත්තලා ඔන්න මුදල් අතර ගන්න වෙන කාලයක්. ඒක හේතුව මොකක් හරි හොඳ ඉලක්කයක්. නමුත් ප්‍රවේශම් විය යුතු වෙනවා ඔබට මේ කාලේ අර මුදල් පරිපාලනයේ පොඩි ගැටලුකාරී තත්ත්වයන් තියෙන නිසා ඒ දේවල් හරි බුද්ධිමත්ව සකසුරුවම්ම කටයුතු කර යුතුම අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් අරන් ඉතුරු දෙක හිර කරන්න. මොකද නැත්තම් අන්තිමට අර අවශ්‍යතාවය නෙමෙයි වෙලා තියෙන්නේ මුදල් ටික ඉවර වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ ගැන ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න මේ කාල සීමා තුළ ඉඩමක් කඩමක් වික්කත් ඒ මුදල් ලැබුණ ගමන් අත්‍යවශ්‍ය කරන ආසාඩ ඉඩම් විකුණන්නේ නැහැ නේ කවුරුත් මොකද දෙයක් කරන්නේ. ඒ කරන දෙයට පමණ මුදල් එන් කරලා අනිත් දේවල් ටික ඉක්මනින්ම අස්ථීරව කොහේ හරි තැම්පත් කරන බැංකුවක වගේ තැම්පත් කරන උත්සාහන අතේ තියාගෙන හිටියොත් අන්තිමට අර දැන් සල්ලි ගොඩක් කියන අපි කියමු සල්ලි මිටියක් තියෙන මේ උදාහරණයක් කියන්නේ රුපියල් 5000ක් වල මිටියක් තියෙන ගිහිල්ලා ගන්නවා 5000ක් ඒක වියදම් කරන දවසයි තියෙන රුපියල් 5000ක් කියන දේ වියදම් වෙන හැටි අමුතුවෙන් කියන්න ඕනේ. අන්තිමට ඒ මිටිය හිස් වෙනකන් ඔබ දන්නේ නැහැ. ඒ නිසා ඒ තත්ත්වයන් තුල පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න මේ කාලේ අතේ ලොකුවට මුදල් රඳවා ගන්න එපා. එහෙමනොත් වියදම් වෙනවා. ඉතින් ওই තත්ත්වයත් එක්ක ව්‍යාපාර මුදල් ලැබීම් ගැන කියොත් ලැබීම් හොඳයි වැය වැඩි. ඕකයි සරලම කතාව. එහෙනම් ටිකක් බුද්ධිමත් වෙන්න. අර මහන්සිය වගේම මහන්සියෙන් වැඩ කරනවා වගේම උනන්දුවෙන් කැපෙමින් වැඩ කරනවා වගේම බුද්ධියෙන්ත් වැඩ කරන්න ඕක. අර හැමදේම තියෙන බුද්ධියකින් දෙච්ච චුට්ටක් මේකට එකතු කරගත්තොත් ඒ ගැටලුකාරී තත්ත්වය වෙනස් කරගනිමින් ආර්ථික මේ වශයෙන් ලැබෙන ලාභ උපරිමයෙන් ඵල ප්‍රයෝජන ගනිමින් යම්කිසි ඉතිරියක් කරගන්නත් හැකියි. මොකද මේ ධනස්ථානය තුළ අයස්ථානාධිපතියා නීචව ඉන්නේ. ඒක නිසා පොඩ්ඩක් ධනය ස්ථාවර ධනය පවත්වා යන පොඩි අඩු يعني හැකියාවක් තියෙනවා. නමුත් ඒකට පොඩි පොඩි බාධක එන තත්ත්වයක් තියෙන නිසා චුට්ටක් ප්‍රවේශංකාරී වෙන්න වග බලා ගන්න. පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරලා පෞල් ජීවිත කුටුම්බ ජීවිත තුළ අර ඔබ බලාපොරොත්තු වුණු දේ පහුගිය කාලෙට වඩා ලැබෙන කාල පරිච්ඡේද ඔබ ගොඩාක් දුරට අර එකතන හිර වෙලා හිටියා නම් ඔබ දැන් ගෙදරම හිර වෙලා ඉන්නවා. නැත්නම් ඔබ රැකියාව ගෙදර ඔය සීමාව විතර එතනින් ඉහා ලෝකයක් පහුගිය කාල සීමා තුළ විශේෂයෙන් පහුගිය මාස 4 5 තුළ නම් දැක්කේම නැහැ. එකතනකටම හිර වෙලා කටයුතු කරන සිද්ධ වුණා. මුකුත් හේතු ආර්ථික හේතු වෙන්න පුළුවන්, කාර්යබහුලත්වයක් වෙන්න පුළුවන්. අනේ තත්ත්වෙ මිදලා පොඩ්ඩක් මානසික නිදහසක් අත් කරගන්න සැනසීමක් ලැබෙන කාල සීමා පොඩ්ඩක් ඔන්න හැකියාවෙන් ව්‍යාපාරේ වෘත්ති ජීවිතෙන් චූට්ටක් ඈත් වෙලා අර පුද්ගලික ජීවිතය තුළ කටයුතු කරන්න ලැබෙන කාලය. ඒ වගේම චුට්ටක් අර ගෙදරින් ඈතකට පොඩ්ඩක් ඔන්න මේ කාල සීමාව තුළ ඔය විනෝද ගමනක් බිමනක් නැත්තම් නෑදෑ හිත මිතුරු ගෙදරකට යන්න ටිකක් දුර ගමනක් යන්නට අපි කියන්නේ ට්‍රැවල් කරන්න අන්න පොඩ්ඩක් හිතට සැහැල්ලුවක් දෙන විනෝද වෙන කටයුතු වලට සම්බන්ධ වෙන්න හැකියාවක් ඔන්න මේ කාල සීමාව තුළ මිතුරු ලග්න හිමියාට තියෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ පොඩ්ඩක් හිතට යම්කිසි සහනයක් සතුටක් ලැබෙනවා. ඒ වගේම මේ කාල සීමා තුළ පොඩ්ඩක් විනෝද වෙන්නත් හැකියාව ලැබෙන උත්සව සමයත් එක්ක උත්සවත් වෙනවා වගේම ඊටත් සාපේක්ෂව චුට්ටම් මේ කාල සීමා තුළ වෙනස් විදි අත්දැකීම් විනෝදකාමී අත්දැකීම් විඳින්න හැකියාව ලැබෙනවා. ටිකක් ඔන්න කාලයක් තිස්සේ ඈත්ලා දුර නෑදෑ හිත උතුම් සම කටයුතු කරන්නත් හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක්. හැබැයි නමුත් මේ සැමියා බිරිඳ ඔය පෞල් ජීවිතයතුළ ගත කරන ඒ තමන්ගේ සහකාරිය සමග සම්බන්ධතාවය නම් චුට්ටක් දුරස් වෙන කාලය. දුරස් වීමක් කියන්නේ මේ දෙන්න දෙපැත්තට ඈත්වීමක් විතරක් නෙමෙයි. සමහරක් වෙලාවට හේතු වෙන ඔබ එක පැත්තකට යනවා තමන්ගේ සැමියා හෝ බිරිඳ තව පැත්තකට මොකක් හරි මේ කාර්යබහුලතෙක් කොහොම නැත්තම් අර මේ කාලේ ඉතින් පොඩ්ඩක් ඔය නෑද හිතව තුන්ගේ හිතවත් ගමන් බිම යන නිසා එහෙමට ඊටත් වඩා අර එකට ජීවත් වුණ දෙන්න අතර චුට්ටක් සබඳියාව කායික බැඳීම ටිකක් අඩු කාල පරිච්ඡේදයකට හේතු වෙන ගොඩාක් කාරණා තියෙනවා. සමහරක් කරලා මේ සමහරු හිතයි මේ තරහා වෙලා ඒවා හින්දා කියලා නෑ. එහෙම නෙමෙයි. කාර්යබහුලත්වය වෙන්න පුළුවන් නැත්නම් ටිකක් අසනීපකාරී තත්ත්වයන් වෙන්න පුළුවන් අන්න කාලය පිළිබඳ ගැටලු වෙන්න පුළුවන් මොන වගේ තත්ත්වයන් එක්ක චුට්ටක් කායික බැඳීම් නම් චුට්ටක් අඩු වෙන කාලය ඒක චුට්ටක් හිතට දැනලා මිතුරුලට හිමියට ඔය කායික බැඳීම් කියන දේවල් ටිකක් අඩු වෙද්දි ටිකක් දරා ගන්න අමාරුයි. නමුත් අර කාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒකට සාධාරණ හේතු තියෙනවා. හැබැයි ඒවා හේතු කරගෙන ගැටලු ඇති කරගන්නත් ප්‍රශ්න ඇති කරන දෙන්න අතර
පොඩක් සණ්ඩු සරවල තියෙනත් හේතු කාරණා යදනවා. ඉතින් එතනදී ඔබ බුද්ධිමත් වේවි. මොකද දැන් මේ මිතුරු ලග්න හිමියා ටිකක් දුර හිතනවා, අඩු කට්ටියනේ. අනේ ඒ නිසා ඔවුන් අර ඒ වෙලේ දේ ගැන හිතලා නැති දේ ගැන ගොඩාක් දුරට දුක් වෙන අය. අනේ ඒවා හේතු කරගෙන ප්‍රශ්න ඇති වෙන එකට බදනවා. ඉතින් බුද්ධිමත් වෙන්න ඒ තත්ත්වයන් තුළ ඒ තියෙන නොගැලපීම් නැත්තම් ඈත්වීම් දුරස්වීම් දරාගන්න, ඒ දේවල් ගලපාගන්න, ඒවට යම්කිසි ආකාරයකින් ඒ ගැටලු මතු නොවෙන්න වග බලාගන්න ඔබත් බුද්ධිමත් විය යුතු වෙනවා. ඒ වගේම මේ කාලේ දරුවන් සම්බන්ධ කාරණා වලට කාර්යබහුල වෙන්න නම් වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, මේ වෙලාවේ දරුවන් සම්බන්ධ කාරණා වල කාර්යබහුල වුණත් පොඩි සැහැල්ලුවක් දැනෙනවා. හේතුව අර ඔබ යම්කිසි මහන්සි වෙනවා. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් ඔබ දරුවන්ගේ අධ්‍යාපන විසඳ වැඩිපුර මේ වෙලාවේ වුණ යොමු කරමින් දරුවන්ට දරා මහන්සි වෙනවා. දැන් මේ කාලේ ගොඩාක් දොඩ දෙමාපියනේ අධ්‍යාපනයකට දරුවන්ට දරා මහන්සි වෙන්නේ. හැබැයි ඒ තත්ත්වයන් තුළ අර ඔබ බලාපොරොත්තු වුණාට වඩා හොඳ ප්‍රතිඵලක් දරුවෝ ගන්න නිසා වෙන්න ටිකක් ඒ මහන්සිය නැහැ, මහන්සි ප්‍රතිඵල ලැබෙන්නේ පුංචි ආඩම්බරයකුත් දැනෙනවා මේ කාලේ. ඒක නිසා දරුවන් ගැන කැප වෙලා වැඩ කරන දෙමාපියන්ට මේ කාලේ දරුවන් සම්බන්ධ කාරණා තුළ සතුටු විය හැකි. හැබැයි ඔවුන්ගේ චුට්ටක් සෞඛ්‍ය පිරිහින්නම් ඒක ටිකක් දීර්ඝ කාලින කියන ලැබෙන මේ මාස දක්වාම චුට්ට ප්‍රවේශම් කරගත යුතුයි දරුවෝ කියලා. දරුවන්ගේ සෞඛ්‍ය පිරිහීම ඇති නිසා දරුවන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් කටයුතු කරන්න වගේම ඔවුන් අනතුරුදායක දේවල් කරනවා නම් ටිකක් ඒ වගේ දේවල් වලින් වළක්වා ගන්න උත්සාහ කරන. මොකද ඔවුන්ට හිසට හානි විය හැකි අනතුරු සිදුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හිස සම්බන්ධ අසනීපකාරීත්වයක් ඇතිවීමේ ඉඩකඩ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. ඒ වගේම මේ කාල සීමා තුළ දැන් විවාහ ජීවිතය ගැන කතා කරද්දී දැන් ඔය තනිකඩෝ තරුණ තරුණියෝ හිතයි කෝ ඇයි අපි ගැන කතා කරන්නේ, ඔබ ගැනත් කතා කරනවා. මේ කාලේ ප්‍රේම සම්බන්ධතා ඇති වෙන කාලයක්. අනිවාර්යයෙන්ම ඔන්න විවාහයන් ප්‍රමාද වෙමින් හිටපු අයට ඒ දේවල් සම්බන්ධතාවයන් එක්ක යන්න පුළුවන් වෙන කාලයක්. ඉතින් ඒ නමුත් මේ කාලය අර ස්ථාවර බැඳීම් ඇති වෙනවාද කියන එක ගැටලුවක් වෙනවා. ස්ථාවර බැඳීම් ඇති කරගන්න ගැටලුකාරී තත්ත්වයන් චුට්ටක් තියෙනවා. මොකද හේතුව මේ කාල සීමා තුළ ඔබගේ අර කාර්ය බහුලත්වයේ වෘත්තිමය කාර්ය බහුලත්වයේ හෝ අධ්‍යාපනික වශයෙන් කාර්ය බහුලත්වයේ අය මම කියන්නේ දැන් රැකියාවල් නැති අතර මේ කාල රැකියාවල් ලැබෙන කාලයක් කියලා. අන්න ඒ වගේ දේවල්. එහෙම නැත්නම් වෙනත් වෙනත් කාරණා නිසා පොඩ්ඩක් මේ ප්‍රේම සම්බන්ධතාවල වලට දෙන්න තියෙන අවධානය චුට්ටක් අඩු වෙනවා. මූලිකත්වයේ ආරම්භ කාල සීමා තුළ කොච්චර හොඳින් හිටියත් චුට්ටක් චුට්ටක් යද්දී ඔබේ වැඩත් එක්ක ප්‍රේම සම්බන්ධතා ගලපා ගන්න නුහුරු ගතියක් දැනීමක් තියෙනවා. ඒ නිසා ඒවා ගලපා ගන්නව නම් ගැටලුවක් නැහැ. නැත්තම් චුට්ටක් අර මානසික පීඩා චිත්ත පීඩා නිකන් විහිං ඇති කර ගැනීම ප්‍රේම සම්බන්ධතා තුළ පෙන්눔 කරන ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. විවාහන් පරක් වෙච්ච අර යෝජනා එනවා. ඒ දේවල් ස්ථීර වුණත් පොඩ්ඩක් මේ මාසේ පහු වෙනකන් ඒවා අර දින වෙන් කරගද්දී උත්සාහ කරන්න බැරි අය ගැටලුවක් නැහැ. නිසිලෙස හොඳ ගැලපීම එක හොඳ වෙලාවක් බලලා ඒ දේවා කරන අය අර ටිකක් කාලය තියෙනවා නම් ඒ කියන්නේ විවාහයන් සඳහා යන්න මේ මාසේ පොඩ්ඩක් පහු වෙනකන් මිතුරු ලග්න හිමියා ඉන්නවනම් අතිශයෙන්ම යහපත් වෙනවා ඒ තත්ත්වයන් තුළ. නැත්තම් අර පොඩ්ඩක් විවාහ ජීවිතයට පිවිසුණාට පස්සේ මුල් කාල පරිච්ඡේදයේ ගැටලු මතුවෙන ප්‍රවණතාවයක් පෙන්눔 කරන නිසායි මම ඒ දේ මෙහෙම කියන්නේ. සමහරු ඔහොම කියුවහම බයිනවා, අපෝ මේක අපේද මේ මිනිස්සුයාගේ පලාපලහල නම් අපිට කසාදයක් කරගන්න හම්බෙන්නේ නැහැ කියලා. නෑ නෑ, කසාදයක් කරගන්න ගැටලුවක් නැහැ මම කියන්නේ. ඉතින් අර අවම හෝ ගැටලුවක් ඇති නොවෙන්න වග බලා ගන්නවා නම් හොඳයි. හැකිනම් හැබැයි නිකන් එහෙම හදිස්සිය තියෙන අය ඉන්නම් බෑ වගේ කියලා හිතන අයට කිසි ගැටලුවක් නැහැ. ඔබ එනිවරද ලෙස ඒ කටයුතු කරන් යන්න අර පොඩි පොඩි ගැටලු මුල් කාලේ ඇති විය හැකිගෙන පොඩි යම් කිසි අනතුරු වගේමක් පමණක් මට කළ හැකි. බය කරන්නේ මේ කියන්නේ ඒවා දැනගෙන එහෙම ඇති නොවෙන්න වග බලාගෙන ගොඩාක් දුරට මම මේ කලින් මේ ඇති වේ ගැටලු පෙන්නන්නේ ඔබට ඒ දේවල් වලට මාස් කරන්නේ නෙමෙයි ඔක්කොම ඉවරයි කියලා. නෑ, ඒ දේවල් නොවෙන්න ඔබට බුද්ධියක් කියලා දෙයක් තියෙනවා. බුද්ධිය වළක්වා ගන්න උත්සාහ කරන. ඒකයි මේ ජ්‍යොතිෂයේ වටනකම. ජ්‍යොතිෂයේ කිසිම මැජික් කියන්නේ නෙමෙයි. ජීවිත වෙනස් කරනවා කියලා ධන යෝග උදා වෙනවාද කිව්වහම නිකන් අහසින් කඩාපාත් වෙන නෙමෙයි. ඔබ කරන දේ තුළ ඔබට ඒ ධන යෝග අත් කරගන්න මේ කාල සීමා තුළ හොඳද, මේ පසුබිම යහපත නෑ, මේ පසුබිම බාධක එන්න පුළුවන්. එහෙනම් නැත්තම් ඔබට මේ පසුබිම තුළ ඔබට හැකියාව වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඉදිරියේදී වෙන දේ ගැන කියන්න පුළුවන් හැරෙන්න ඔය යම් කිසි ආකාරයෙන් මැජික් කරලා ඔබට ධන යෝග මවල දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක විෂයක් විද්‍යාවක් විතරයි. ඒක හොඳට මතකයි. සමහරු ඒක තීරුම් ගන්න තියෙන විදියයි වැරද්ද දෙන්නේ. ඒ වගේම තමයි මේ ප්‍රේම සම්බන්ධතා තුළත් තමන්ගේ හැකියාව තමන්ගේ මේ පෞල් ජීවිත තුළත් ඒ දේ තුළ මේ පෞල් ජීවිත තුළ ගැටලු මතුවෙන හැකි කාලයක් කියන්නේ ඇද වැටෙන්නේ නෙමෙයි. ඒ ගැටලු ඇති කරගන්න නැතුව යන්න බුද්ධියෙන් ඔබ ඒ දේවල් වෙනස් කරගන්න කලින් දැනගන්න. නැතුව තවත් ප්‍රශ්න වැඩි කරගන්න එක නෙවෙයි. ටිකක් කේන්ති ගන්න නැතුව ඉන්න ඔබ උපරිම උත්සාහ කරන්න. ඒ තුළ ඒ වළක්වා ගන්න පුළුවන්. මේක හැමදාම පැහැදිලි කරන්න බැහැ. හැමෝම කාලය යනවා මට බැනුම් අහනවා මේ දික් වෙනවා කියලා. නමුත් ඒක තමයි කතා කරල යුතු තැන. ඒත් එක්ක මේ කාලේ අධ්‍යාපන ගැන කතා කරොත් ඊට කලින් පොඩ්ඩක් මේ විදේශගත වෙලා ඉන්න ගැන චුට්ටක් කියන්න. මේ කියපු හැමදේම ඔබටත් වළංගු. ඔබ ලෝකෙ කොහේ හිටියත් වළංගු. ඒ නිසා ඔබට වෙනම කියන්න ඕන කියලා එකක් නැහැ. සමහරව අනේ අපි ගැන කතා කරන්නත් කියලා නෑ. ඔබටත් මේ කියපු හැම රැකියාව ගැන පෞල් ජීවිත ගැන කියපු කාරණාව ඒ විදිහටම වළංගුයි. ඒක නිසා
වෙන වෙනම මම පලාපල කියන්නේ ලෝකෙ කොහේ හිටියත් බලපන ආකාරයට මම සූක්ෂමව ගලපලායි ඔබට කියන්නේ. ඉතින් ඒත් එකම අධ්‍යාපනය ගැන කතා කරොත් මේ අධ්‍යාපන කටයුතු වල මම කියවන පටන් ගද්දිම මේ අධ්‍යාපනය වෘත්තියයි එකට බැඳෙන කාලයක්. මොකද හේතුව අපි ගොඩාක් දොට 99%ම අධ්‍යාපනය තුළ බලාපොරොත්තු වෙන අපේ වෘත්තීය ජීවිතේ ගොඩක් අය අතිශයම බහුතරයක්. එතකොට සමහරු ඉන්න ඉතින් අර ආසාවට ඉගෙන ගන්න අය දැනුම උදෙසාගෙන යන එහෙමයි ඉන්නවා. හැබැයි අතිශය බහුතරය අපේ ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තාම ඉගෙන ගන්න රැකියාව තුළ. එහෙනම් මේ වෙලාවේ ඔබේ වෘත්තීය ජීවිතයේ ප්‍රගතියට හොඳ අධ්‍යාපනික වශයෙන් පසුබිමක් සකසා ගන්න බලාපොරොත්තු වෙන හිටියනම් එන්නේ ඒ සඳහා ඔන්න ඔබට හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක් වගේම ඒ තත්ත්වයන් තුළ ඔබට සාර්ථක වෙන හැකියාව බලන මේ වගේ අර මම සෙනසුරු වක්‍ර වීඩියෝත් කිව්වා ඔබට මේ වෙලාවේ අධ්‍යාපනික වශයෙන් ගෞරවණාම ලැබෙන කාලයක් කියන්නේ මොකද ගෞරවණාම දැන් කියන්නේ උපාධිය ගත්තාම ඩොක්ටරේට් ඔය වගේ දේවල් ආචාර්ය මහාචාර්ය උපාධි ගන්න හැබැයි සල්ලි දීලා ගන්න ඒවා නෙමෙයි ගෞරවණාම නෙමෙයි රුපියල් 34,000 දුන්නමත් ගෞරවණාම හම්බෙන්න මේ කාලේ එහෙම ඒවා නෙමෙයි තමන්ගේ අර හරිය විදිහට නිවැරදි ආකාරයට තමන්ගේ අධ්‍යාපනික තත්ත්වයන් තුළ ඒ උපාධි සාධාරණයට ඔන්න ඒ සඳහා සුසුකම් ලබන්න හැකියාව තියෙනවා. ඒ වගේ මේ තමන්ගේ තත්ත්වයෙන් උසස් තමන්ට ගෞරවය ගෙන දෙන විදිහ අධ්‍යාපනික පසුබිම නිර්මාණය කරගන්න හොඳ හැකියාවක් මේ මාසය තුළ හා ඉදිරි කාලය තුළ ඔන්න මිතුරු ලග්නයට හැකියාව දෙන යොමු වෙන්නේ ඒ වගේ බලාපොරොත්තු වෙන මේ කාලේ බලාපොරොත්තු සිද්ධ කරගන්න හැකියාව ලැබෙන ඔබේ උගත්කම නිසා ඔබට ජනප්‍රියත්වය ලැබෙන ඔබට ප්‍රසිද්ධිය ලැබෙන ඔබ ගැන අනිත් අය කතා වෙන ඔබට යම්කිසි ආකාරයකින් ගෞරවයක් ලැබෙන ඒ නිසා මේ තත්ත්වයන් තුළ ටිකක් අධ්‍යාපනය හදාරද්දී උත්සාහ කරන්න. ඒ වගේ මේ කාලේ මේ පාසල් අධ්‍යාපනය හදාරන්නත් කියන දින මේ කාලේ ඔබට යාත්‍රිෂයන් යහපත් කාලය ඔබට උත්සාහය ප්‍රතිඵල ලැබෙන කාලය පහුගිය කාලේ උත්සාහය ප්‍රතිඵල ලැබුණේ උත්සාහ කරාට පාඩම් කරලා යනවා පිටු 10ක් පාඩම් කරනවා තව පිටු දෙකක් ඉතුරුයි කමන්නේ මේ 10 ඇති කියලා යනවා අන්තිර ඇල්ල දෙන ප්‍රශ්න 90%ම පාඩම් නොකරු පිටු දෙකෙන් ඇවිල්ලා තිබ්බේ. එහෙම තත්ත්වයක් තිබ්බේ. දැන් එහෙම නැහැ. අර ඔබට ප්‍රශ්න වලින් 90%ක් මෙන්නේ ඔබ ඒ ෆලෝ කරපු තැන්වලදී. ඒක නිසා ගොඩාක් දුරට එහෙම කියලා පිටුවක් දෙකක් පාඩම් කරලා යන්න එපා. පිටු 100ක් පාඩම් කරන්න දෙන්න. එතකොට ඒක ප්‍රැක්ටිකල් නෑ, ප්‍රායෝගික නෑ. ඔබට සෑහෙන දුරට ප්‍රශ්න විසඳා ගන්න අර ඔබේ උත්සාහයට ප්‍රතිඵල ගන්න හැකියාව උපරිමයෙන් මේ කාලේ තියෙනවා. පහුගිය කාල සීමා තුළ මේ සිදුවිච්ච දේවල් අමතක කරලා අයියෝ මම කොච්චර උත්සාහ කරා මට බැරි වුණා කියන එක මතෙන් මිදිලා දැන් ඔබ උත්සාහ කරන මොකද උත්සාහයට ප්‍රතිඵල ලැබෙනවා. අධ්‍යාපනික වශයෙන් සාර්ථකත්වය ලැබෙනවා, විභාග තුළ සාර්ථකත්වය ලැබෙනවා, බලාපොරොත්තු වූ තරමක් හරි වැඩියෙන් ඔබට ප්‍රතිඵල ලැබෙන කල දසාවක් තමයි මෙන්න මේ දෙසැම්බර් මාසයත් ඉදිරි කාලයත් මිතුරු ලග්න හිමියාට. ඉතින් ඔය එකම මේ කාල සීමා තුළ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන හිටියනම් ඔබ අධ්‍යාපන කටයුතු සඳහා මේ කාලය මේ ඒ සඳහා උත්සාහ කරන්න ටික පොඩි පොඩි බාධක එල්ල වේවි. නමුත් ඔබේ ඉලක්කයට යන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ කොහොම හරි ඒ දේ කරගන්න පුළුවන්. ඒ රැකියාවක් සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වුණා නම් ඒ තත්ත්වය තියෙනවා. හැබැයි ගිහිල්ලා ටිකක් ලේසි වෙන්නේ නැහැ. චුටි කාලයක් ටිකක් මහන්සි වෙන්න වෙනවා. මොකද ඔබට නොගැලපීම් ගලප ගන්න වෙන රටවල් ගැන ඔබ අර සමහර හීන ලෝකමා යන හින්දා මම මේ කියන්නේ. ඒ නිසා මේ කාලේ අර මහන්සිය ප්‍රතිඵල ගන්න පුළුවන්. හැබැයි මොකද මේ කාලේ තරම් හොඳ කාලෙක නෙමෙයි දේශගුණික වශයෙන් ගත්තත් අපි ජ්‍යොතිෂය පැත්තකින් තියලා සමහර රටවල අධික සීතල තියෙනවනේ. ඒ නිසා අර විදේශගත වීමේ ප්‍රායෝගිකද කියන ගැටලුව එක්ක ඔබ හිතලා කටයුතු කරන්න උත්සාහ කරන නැත්නම් නොගැලපෙන රටක නොගැලපෙන දේශගුණිකට එකපාර මුහුණ දෙන්න වුණොත් පොඩ්ඩක් තවත් මානසික පීඩා, චිත්ත පීඩා සහ වැඩක් කරගන්න අමාරු වෙන එපා වෙලා එන්න හිතෙනවා. ඒකයි මම මේ කියන්නේ. ඒ නිසා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රැකියාව සඳහා හෝ අධ්‍යාපනයක් සඳහා තමන්ට ඒ දේවල් කරගන්න හැකියාව ලැබුණත් චුට්ටක් ප්‍රමාද වෙන තරමට අර මේ දේශගුණිකව ප්‍රායෝගිකව අපි හිතලා කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාලයේ සෞඛ්‍යමය තත්ත්වයන් ගැන කතා කරොත් සෞඛ්‍යමය වශයෙන් තද බල ලෙස පිරිහීම එක්ක යන්නේ පොඩ්ඩක් මේ කාලේ කෙටි කෙටි ලොකු අසනීප නෙමෙයි. හැබැයි පොඩි පොඩි අසනීප වැඩි. හැබැයි ඔය අසනීප ගැන ඔබ නොතකා හිටියොත් ඒවා ටිකක් දුරද කියනත් ඉඩකට පවතින නිසා මේ කාලේ සුළු සුළු අසනීප කරදර නිතර නිතර හිසේ රුදාවල් ඇති වෙනවා, අතපය ඇඟපත රිදෙනවා, බඩ රිදෙනවා, නෝගේ තත්ත්වයන් නිතර නිතර එනවා. ඒවා එද්දි ඔබ ඒවා අයියෝ හෙට වෙද්දි හරියයි පොඩි පැරසිටමෝල්යක් අරන් ඉන්නවා එතකොට හරියයි එහෙම ඉන්න නම් එපා. මොකද හේතුව මේ නිතර නිතර කුඩා කුඩා අසනීප තත්ත්වයන් පෙන්눔 කරන්නේ පොඩ්ඩක් අර ලොකු අසනීපයකට මූලික අඩිතලම විය හැකියි. ඒක නිසා මේ බය කරන්න නෙමෙයි කියන්නේ. ඔබව මේ අසනීපයි ලොකු අසනීප හැදේ කියලා බය කරලා මට වැඩක් නැහැ. මම ඔබට මේ බෙහෙත් විකුණන කෙනෙක්වත් මම වර්ධතර වෛද්‍යවරයෙක්වත් නෙමෙයි. නමුත් මම මේ දෙය කියන්නේ ඒ දේවල් තුළ මුලින්ම ඒ මූලික අවදීම නවත්ත ගන්න හැකියාව දෙන සමය ටිකක් මේ කාලේ ප්‍රමාද වෙන්න එපා. පොඩි පොඩි අසනීප දිගටම හැදෙන කෙනෙක් නම් ඒ අය ගොඩාක් මේලයි වෛද්‍ය උපදෙස් අරගෙන ඒ දේවල් මූලික අවදීම නැති කරගන්න උත්සාහ කරන්ද. මොකද හේතුව නැත්තම් ඒව පසු කාලිනව ඔබට ගැටලු වෙයි. ඒක නිසා දැන් මම කියපු දේ අදහලා ඒක නොසලකා මට බැන බැන ඉඳලා
පසු කාලීනව අනේ අරයකා කිව්ව ඒවා ඇත්තනේ කියලා පසු තැවෙන්න එපා. මම කියන්නේ අර මේ මනුස්සයා කියන මේ කීන නිසාවත් ගිහිලා බලන්නකෝ, මට බැන බැන අර ගිහිල්ලා අන්න මේ කාලේ විසඳගෙන ඉදිරි කාලය සුව පහසුවෙන් ගත කරන්න උත්සාහ දරන්න මේ කාලේ. මොකද පොඩ්ඩක් මේ කාලේ ඔය පොඩි පොඩි අසනීප කරදර බහුල, විශේෂයෙන්ම බඩ සම්බන්ධයෙන් ගැටලු කරතන කාන්තා පාර්ශ්වය ගොඩක් සැලකිලිමත් වෙනවා. ඔය ගර්භාෂය පිළිබඳ ගැටලු තියෙනවා, ගර්භාෂය ගෙඩි ඇති වෙන්න, ගර්භාෂය තුළ යම් කිසි ආකාරයකින් ඔය එක එක ප්‍රශ්න ඇති වෙන්න හේතු කාරණා දෙනවා. සමහර වෙලාවට මේ කාලේ ශල්‍ය කර්මයන් වලට පවා භාජනය වෙනවා. දෙසැම්බර් මාසය කියලා කියන්නේ, නමුත් ඒ දෙසැම්බර් මාසය තුළ ඇති වෙන කාරණා එක ඉදිරියේදී වෙන්න පුළුවන්. එනිසා ඒවත් දුරදිග නොගින් වළක්වා ගන්න උත්සාහ කරන්නයි මම මේ කියන්නේ, නැතුව බය කරලා ඔබව වාද වටන්න නෙමෙයි. ඉතින් ওই තත්ත්වයන් එක තමා දෙසැම්බර් මාසය කියන්නේ. ඉතින් අර මම කිව්වා වගේම 2025 වසර සඳහා පලාපල දෙසැම්බර් 2 වෙනි සතියෙදි ගෙන්න. ඒ සඳහා ඉතා විශේෂිතෝ පිළියම් පිළිවෙත් හිකුත් කියන්න. ඒවත් එක යන්මු ගමන කලබල වෙන්න එපා. කිසිම දෙයකට බය වෙන්න එපා. මාසෙන් මාසේ අපි කොහොම හරි මේක ගැට ගහ ගන්න විදිය මම ඔබට කියන. හැබැයි මේ පලාපල විතරක් අහලා ඒ දේවල් උඩ බලන් හිටිය කියලා නෙමෙයි, පිළියම් පිළිවෙතුත් කරන්න. එතකොට අර දැන් මොකද හේතුව මේ කතා කරන්නේ? පොදු පලාපල. එතකොට ඔබ තුල තියෙන, ඔබේ පීටීම් තුල තියෙන අසුභකාරී තත්ත්වයන් තියෙන්න පුළුවන්. මේ මේකිනුත් තියෙන සුළු සුළු අසරි මේ අඩුපාඩු කියන්නේ යම්කිසි අසුභකාරී දේවල්. ඒ සියලු දේ වළක්වා ගන්න නම් ඔබ මේ පිළියම් පිළිවෙත් කරන්න ඕනේ. හැබැයි මේ පිළියම් පිළිවෙත් කරන එක්කෙනෙකුට මොන අපලකාරී තත්ත්වයේ තිබ්බත් ඔබට මේ කාලසා පරිච්ඡේදයේ පිළියම් පිළිවෙත් තුළින් යහපත ළඟා කරගන්න, අසුබ නැති කරගන්න, අවම කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා උත්සාහ දරන්න මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ මිතුන ලග්න හිමියා උපරිමයෙන්ම කටයුතු කරලා මේ තත්ත්වයන් යහපත සඳහා යොමු කරගන්න, මේ ජීවිතය ජයගන්න, අසුභවාදී දේවල් සියල්ල නැති කරගන්න, සුභවාදී දේ පමණක් ළඟා කරගන්න ඔබට හොඳ හැකියාවක් තියෙනවා. පොඩි වෙනසක් කරගන්න ඕන. අපි එහෙනම් කතා කරමු ඒ දේ කරගන්න, ඒ පොඩි වෙනස කරන්න තියෙන පහසුම පිළියම් පිළිවෙත් මොනවාද කියලා. මුලින්ම කියලා පටන් ගත්ත දැන් අපි මේ වීඩියෝව තුළ විශේෂම කාරණාව. ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසය කතා කළොත් මේ දෙසැම්බර් මාසය තුළ අපේ ජීවිතය තුළ අසුභවාදී දේවල් ඉවත් කරගෙන මේ සුභවාදී දේවල් තවත් ළඟා කරගන්න කරන්න තියෙන පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අර බෝධි පූජා දිනයක් හැම මාසෙම මම කියනවනේ, මෙන්න මේ මාසේ දිනේ අපිට යොදා ගන්න පුළුවන් දෙසැම්බර් මාසේ 7 වෙනි සෙනසුරාදා සුවිශේෂී දවසක් ලෙස. මෙහෙමයි ඒ දවසර කරන්න පුළුවන් අය, එහෙමයි නැත්තම් ඒ සතිය තුළ, ඒ කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 8 වෙනිදා දක්වා වගේ ඒ සතිය තුළ දිනයක් යොදාගත්තට කිසි ගැටලුවක් නැහැ. මොකද මේ මාසේ මුල් සතිය දිනයක් යොදා ගන්න කියන එක ඉතා විශේෂම කාරණා තමයි. අර පිරිත් පැන් අපි පිළියෙල කරගන්න ඕනේ හැම මාසෙම. අන්නේ පිරිත් පැන්නේ මාසේ සුබදායි දේවල් වල මාසේ කටයුතු ආරම්භ කරද්දි, දවස ගානේ උදෑ දිනපතායේ කටයුතු ආරම්භ කරද්දි ඒවා පාවිච්චි කරන්න, භාවිතා කරන්න වෙනවනේ. ඒතකොට අපි මාසේ මුල් සතියේ මේ දේවල් කරගෙන තිබ්බොත් අපිට මුලින්දම මේ දේවල් කරන් යන්න පුළුවන්. ඒකයි ගොඩක්ම තියෙන වැදගත්කම. නැතුව ගැටලුවක් නැහැ ඔබට හැක දිනයක් යොදා ගන්න. විදේශගතලා ඉන්නට මේ දේවල් ඒ තැන් වලට ගිහිල්ලා කරන්න බැරුව ගියත් ඒ පිරිත් පැන් ටික පිළිල කරගන්න එක, ඒ භාවනාවක් විදිහට කරගන්න පුළුවන්. ඉතින් මේක අහන් ඉන්න මම කෙටියෙන් කියන්න. මොකද හැම මාසෙම ගෙන්ද ගොඩාක් අය දන්නවා මේ අලුතෙන් අහන අය උදෙසා. ඒ දිනය අපි කියමුකෝ සෙනසුරාදා දිනේ, දැන් 7 වෙනිදානේ කිව්වේ, ඔබ කරන දිනේ ගැටලුවක් නැහැ. ඒ දිනේට ඔබට බෝධි පූජා පවත්වන්න තියෙනවා. ඒ සඳහා පොඩ්ඩක් මේ කියන පොඩි ආම්පන් ටිකක් එකතු කරන්න. මහාවීර දැන් දෙනවා නෙවෙයි, බය වෙන්න එපා. මේ කියන දේවල් ටික ලෑස්ති කරන්න. අපි විශේෂයෙන්ම අපි හැමදාම කරන මේ ඖෂධ පූජා සඳහා අවශ්‍ය කරන ඖෂධ මේ කියන මේ රත් හඳුන් කියන ඖෂධය අවශ්‍ය වෙනවා. ඒ වගේම ජටාමාංශ කියන ඖෂධය, බෙලි බෙලි කියන්නේ මේ බෙලි ගහේ ඔබට විශේෂයෙන්ම මුල් වියලි මුල් වෙන්න පුළුවන්, නැත්නම් බෙලි මල් වුණත් ගැටලුවක් නැහැ. ඒ වගේම බැබිල පැහැදිලි ඇති රත් හඳුන් ජටාමාංශ බෙලි බැබිල කියන ඖෂධ හතර ඖෂධ පූජා සඳහා එකතු කරන්න. අනිත් ඖෂධත් ඒක යොදාගත ගැටලුවක් නැහැ, මේවා විශේෂයෙන් යොදා ගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා බෙලිමල් තම්බාගත් පැන් ජලය යොදා ගන්න උත්සාහ කරන්න. මේක එසෙන්සුරාද උදෑසන වරුවේ කරනවා නම් රතුන්ෙන් හදාගත කිරිබට්ටියකුත් ලෑස්ති කරන්න. ඒ උදෑසන කරදි සාමාන්‍යයෙන් බුද්ධ පූජාව සඳහා ඒ ටික ලෑස්ති කරගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ තවත් විශේෂ මේ රතු මල් වැඩි වශයෙන් යොදා ගන්න මේ බෝධි පූජාව සඳහා රතු පාට මල්. ඉතින් ওই බෝධි පූජාව කරන විදිහ තව ගෙදරින් යද්දි තව විශේෂ කාරණාවක් තියෙනවා. පිරිසිදු රෙදි කඩක් කරා යන්න. සාමාන්‍යයෙන් අර බෝධි ඉස්සරහා පැන් කල තියන්න පුළුවන් වෙන පැන් කල තියන්න කලින් බෝමලුවේ බිමින් තියන්න පිරිසිදු රෙදි කඩක්. ඒ වගේම තවත් පිරිසිදු, ඉතා පිරිසිදු රෙදි කඩෙන් පෙරාගත් 3 වරක්ක් පෙරාගත් පැන්, ඒ කියන්නේ වතුර සාමාන්‍යයෙන් කල 3කට ප්‍රමාණවත් වෙන බෝධිය දෝණය කරන් අරගෙන පෙරාගෙන අරයි යන්න. ඒ වගේම සුපුරුදු පරිදි අර දිග නූල් කඩක්, තුම්පඩ නූල් කඩ සාමාන්‍යයෙන් අර එක කොනක ඉඳලා
අර මේ පැන් කලවල කට වල පටගන පටලගෙන වෙලා එක කොරනක් ඔබේ අතර ගන්න පුළුවන්. දැන් පවුලේ කීප දෙනෙක් කියනනම් මේ වලට දිගට ගන්න මොකද හැමෝටම මේක දිග ඒක අල්ල ගන්න පුළුවන් වෙන විදිහට. ওই ටික අරගෙන ඔබ ගිහිල්ලා ඒ වගේම තල තෙල් ආම් වශයෙන් පහනක් දැල්ලන්න පුළුවන් තරමට නැත්තම් පහන් නාමයක් හරි ගමන් නැහැ හැකි පමණින්. නැත්තම් ඊටත් තා පහසු නම් පොල් තෙල් පහන් වලට තල් තෙල් පොඩ්ඩක් මිශ්‍ර කරගන්න ප්‍රමාණයකුත් ඇති. ඔන්න ඔය කියන ටික අරගෙන සිංහල බෙහෙත් අලවිසල් වල ඒ දේවල් ගන්න තියෙන ගොඩාක් දුරට ගද්දි අර නිවැරදි ගන්න උත්සාහ කරන්න අරන් ගිහිල්ලා ඉස්සල්ලාම ඔබ කරන්න ඕන ඔබ පිරිසිදු වෙලා ගිහිල්ලා බොහොමලුව පිරිසිදු කරන්න. පිරිසිදු කරලා ඊට පස්සේ නැවත ඔබේ අතපය හොඳින් හොදගෙන ගිහිල්ලා මුලින්ම ඔබ කරන්න ඕනේ අර අපි සාමාන්‍යයෙන් කරන මල් පූජාවල් මල් පූජා කිරීම, පහන් පූජා පහන් දැල්වීම, ඒ වගේම සුවඳ දුම් ඔය හඳුන් කූරු වගේ ඒ දේවල් දැල්වලා ඊට පස්සේ අර පිරිසිදු රෙදි කඩ බෝමලුවේ එලලා ඒක උඩින් අර පෙරාගත්ත පැන් කලතුණකට පිරිසිදු කලතුණකට දාලා තියන්න. ඊට පස්සේ නූලේ අර ගත්ත නූල් ටික නූල් එක කොට කොටක් මේ පොටක් කලවල ඔතලා එහෙම කලතුණේ මේකට ඔතනෙලා අනිත් පැත්ත ඔබේ අතේ අනිත් අයත් තියෙනවනේ ඒ හැමෝගෙම අතර වෙන විදිහට දීගව තියාගන්න. අර මල් පූජා කරද්දී ඖෂධ පූජාවත් කරන්න වග බලාගන්න. ඊට පස්සේ ඔබ ඒ නූල් පට අල්ලගෙන සාමාන්‍ය පරිදි නමස්කාරය කියලා පන්සිල් අරගෙන ඊට පස්සේ ඒ කියන ගාථාවල් ටික සාමාන්‍යයෙන් කියලා බෝධි පූජාව කරන ඒ කියන කවි ඒ ගාථාවල් කියලා අවසන් වුණාට පස්සේ ඔබ ඒ පවුලේ අත එකතු වෙලා අවම වශයෙන් තුන් වර බැකින්වත් ජය පිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය පැහැදිලි ඇති. ජය පිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය කියන පිරිත් තුන තුන් වතාව බැගින් කියන්න මේ වචන කටපාඩමෙන් දැන නැත්නම් පොතක් බලන් හරි ගමන් නැහැ කියන්න. ඒ නූල් පට අතින් අල්ලගෙන එහෙම කියන්න කියලා ඉවරලා ටික වෙලාවක් ගත වෙවි කියලා ඉවරලා ඇස් දෙක වහගෙන අපි භාවනාවක් කරනවා. මේ භාවනාව කරන්න කලින් මම හැමදාම කරන ඉස්සල්ලාම අපි කරන්නේ ඇස් දෙක වහගෙන ඉස්සල්ලාම තමන්ට තියෙන ගැටලු දැන් තමන්ට මොකද විශේෂිත කාරණාවල් තියෙනවා මේ කිසි දෙයක් ඔබට හරි ගිහිල්ලා දෙන්න කියලා නෙමෙයි පාතරණ එක මතක් කරන එක විතරයි. මේ වෙලාවේ ගැටලු තියෙනවා ගැටලු නැත්නම් යහපත් දේවල් තියෙනවා හැමදේම මේ වෙලාවේ හිතේ තියෙන හැමදේම හොඳින් හිතන් හිතනනම් කාලය ඒ හිතලා ඉවර වෙන තැනක් එනවා. කියන්නේ ඔබට ඒ දේ හිතුවා ඇති දැන් කියලා හිතන තැනක් එනවා. එතෙක් හිතන්න කාලය අරගෙන හිතලා ඊට පස්සේ ටිකකින් ඔබ ආයස් දෙක වහගෙන අවට තියෙන ශබ්ද ඒ දැනෙන ගඳ සුවඳ වල ගැන අවධානය යොමු කරන ටික වෙලාවක් අවධානය යොමු වෙද්දී ඒකත් ඔබට හොඳ හුරු ගතියක් දෙනවා. ඊට පස්සේ ඔබ මේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න එක ගැන විතරක් හිතන්න පටන් ගන්න. හුස්ම ඉහළ පහළ ගතිය. එතකොට ටික වෙලාවක් ඔබට දැනෙනවා හිස් බව. ඒ හිස් බවත් එක්ක ඔබ මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්න. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා සාමාන්‍ය ආම 21 වතාවක් නැත්නම් ඔබට ඇති කියලා හිතන තාක් ඒ විදිහටම ඒ මෛත්‍රී භාවනාව කරන්න. ඊට පස්සේ ඔබ කළ යුත්තේ ඒ නූල් පට ලිහලා ඒක සමහරව නම් අතේ ගැටගත්තර ගැට ගහගත්තර කමක් නැති කියලා කිසි ගැටලුවක් නැහැ. අතේ ගැට ගහ ගන්න එහෙමයි. එහෙම නැත්නම් ඒක පිරිසුදු තැනකින් තියන්න. ඊට පස්සේ අර පෑන් කලතුන සාමාන්‍යයෙන් බෝධිය වටේ තුන් වතාවක් කියන්න ගිහිල්ලා බෝධිය දෝවණය කරන්න. දෝවණය කරද්දී එක කෝප්පයකට වගේ ඇති වෙන පැන් ඉතිරි කරගන්න. ඒ බෝධිය වටේ තුන් වතාවක් ඇද්දී ඉතිපිසෝ ගාතාව කියමින් තමයි යන්න ඕනේ. ගිහිල්ලා ඊට පස්සේ අර පැන් කල තුනින්ම පැන් කෝප්පේ වගේ ඉතිරි කරගෙන ඒක අර පිරිසුදු බෝතල දාන ගෙදර අරන් එන්න. ඒක තමයි අර ගෙදර අරන් ඇවිල්ලා හැමදාම උදෑසනට අවදි වෙලා පිරිසුදු වෙලා වැඩ පටන් ගන්න කලින් වැට යන්න කලින් ටිකක් ඒකෙන් පොඩ්ඩක් අතර අර ඒකෙන් බීලා ඉතුරු ටිකෙන් පොඩ්ඩක් ඇස් දෙක මූණ පිහදාගෙන යන්න. සෝ ඒක වගේම සුබ ගම්මනක් යද්දී හැමදේම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ දැන් පවුලේ කීප දෙනෙක් ඉද්දී ඒක එකක් කරාට ඇද්ද කියලා සමහරවිට ඒක හොඳනම් ප්‍රමාණයක් එක්කෙනෙක් කරාට ඇති. හැබැයි ඉතින් එක එක්කෙනා වෙන වෙන බලාපොරොත්තු මත කරනවා නම් මේ දේවල් කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් වෙන වෙනම කළත් කිසි ගැටලුවක් නැහැ. එහෙනම් දැන් බෝධිය දෝවණය කරලා අර ඉතිරි පැන් ටික බෝතලයට දාගෙන ඔබ ඊට පස්සේ ආය ඇවිල්ලා එතන ආය බෝධිය ගාව ඉඳගෙන අර සුපුරුදු පරිදි කලින් කරපු මෛත්‍රී භාවනාව මුලින්දම්ම ආය ඔබට ඇති කාලයක් කරලා ඊට පස්සේ ඔබ ඔබගේ නිවස බලා ගිහිල්ලා ඒ කියපු විදිහට ඒ වැඩ කටයුතු කරන් යන්න. ඕක තමයි ඉතා සුවිශේෂීම පිළියම පිළිවෙත. මොකද මේ දේ තුළ අර මනසට එන මාසේ ආරම්භ දෙන ධනාත්මක භාවය ඒ වගේම ඒ දේ තුළ ඔබට යම් කිසි ආකාරයක කියන පිරිත් සජ්ජායනන් තුළ කර පූජා තුළ ඔබේ මනස තුළ තියෙන ඒ ඕරෑකේ බලවත් භාවයත් එක්ක ඔබට මේ මාසේ ඉතා කියන්නේ සැහැල්ලුවෙන් යම් කිසි ආකාර තියෙන ගැටලු ගොඩාක් निराකරණය කරගනිමින් ඉදිරියට හැකියාව දෙන විදිස්ගතලා ඉන්න අය කරන දෙන්නේ ඒ භාවනාව විතරයි. ඔබ වෙන කිසි දෙයක් කරන්න ඔබ බෝධිය ගාව ඉන්නේ කියලා
සංකේතාත්මකව හිතන්න. දැන් මොකද දැන් අපි තියෙන ගමේ පන්සලේ බෝධියත් ජයශ්‍රී මහා බෝධිය නෙමෙයිනේ. ඒ නිසා මේ වෙලාවේ ඒ දේ කරන්න. මොකද මේ මාසේ ජයශ්‍රී මහා බෝධිය ගාවට යන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. මොකද මේ උදුවක් පෝය දිනේ කියන්නේ ජයශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරපු පෝය දිනේනේ. ඒ නිසා මේ උදුවක් මාසය තුල ඉතින් ඒ ගිහිල්ලා ඒ කියන දේ හැකියায় එහෙම කරන්න. විදේශ ගතලා ඉන්න අය ඒ කාමරේ ඉඳගෙන ඔබ ඒ තැන ඉන්නේ කියලා හිතේ තියාගෙන හිතින් මවන භාවනාව විතරක් කරන්න. ඒ සාමාන්‍යයෙන් පෑන් කල තුනක් ගන්න බැරි අය කමක් නැහැ, එක කෝප්පයකට හරි නැත්නම් ටිකක් පොඩි විශාල සාමාන්‍ය ඇති භාජනයකට පෑන් පුරවගෙන අර නූලක් ගැට ගන්න ඒ පිරිත් ටික ඔබ ඒ කාමරේ නිදිය ගන්න කලින් පොඩ්ඩක් ඒ පිළිතුර කරන්න. හිත ඇත්නම් පත කුඩාද කියනවනේ. ඒ නිසා කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ තැන අදාළ නැහැ. ඒ නිසා Tamanට හැකි පමණින් ඒ දේ කරගෙන ඒ පිරිත් ටික ඒ දේවල් ඒ විදිහටම කරගෙන භාවනාව කරන්න. ඒ වගේම මේ කාලපච්චිත මේ වසර අවසානයේ ඉතින් හැකිනම් ඒ අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධි ගාල්ගලේ ඔය කියන බෝධි පූජාව වගේ බෝධි පූජාකුත් කරලා රුවන්වැලි මහාසයයට ගිහිල්ලා විශේෂයෙන්ම සුදු නෙළුම් මල් සුදු මල් පූජාවක් කරන්න ඉතාමත්ම වැදගත් කරලා ඔබ ඒ විදිහට මම කිව්වා වගේ මෛත්‍රී භාවනා මුලින් ඉඳගෙන කරලා ආරම්භ කරලා ඔබ ප්‍රාර්ථනාවක් කරන මම මේ කරාගත්ත මේ මහා පුණ්‍ය කර්ම ශක්තියෙන් මේ විශ්වයේ බලගතුම ස්ථානයක් වුණු විශ්ව කේන්ද්‍ර විශ්ව ශක්තිය කේන්ද්‍රස්ථානයක් කියලා එක සාමාන්‍ය විද්‍යාවෙන් පවා පිළිගත් තැනක් නේ මෙතන. ඒ එතන ඉඳලා මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින භූමිය ඉඳලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්ද මේ මහා සමග මේ යම්කිසි ආකාරයකින් මේ සසරේ මං කරපු අකුසල් කර්මයක් හෝ වරදක් හේතු කොටගෙන මහා සමග මම නොදන්නා කෙනෙක් සමහරට පෙරාත්ම ගන්න පුළුවන් වෛරයකින් නැත්නම් ඔවුන්ට මං කරපු දේ නිසා ආත්මයක යම්කිසි ආකාරයෙන් ලැබීමට නොහැකිව ඉන්නවනම් අන්න ඔවුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ තුලින් ඔවුන්ට මා කෙරෙහි ඇති වෛරය ඒ වරද හරිගැස්සෙලා ඔවුන්ට යහපත් ආත්මයක් ලැබලා යම්කිසි ආකාරයෙන් නිවන් අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔක ඉතා බලගත්තු ප්‍රාර්ථනා. මොකද ඔන්න ඔය දේ තුල සෑහෙන දෙයක් කරන්න පුළුවන්. සමහරට දැන් රුවන්වැලි මහසෑයකට යන්න බැරි අය උපරිම ඒ තැන ඉන්නේ කියලා උත්සාහ ඉඳලා කරන්න උත්සාහ කරන්න. හැබැයි යන්න පුළුවන් නම් ඉතා වැදගත්. ඒ නිසා උත්සාහයක් දරන්න මේ වසර අවසානයේ ඒ කියන පිළිවෙත කරන උදෑසන කරනවා වඩා හොඳයි. ශ්‍රී මහා බෝධියට යම්කිසියක් කෙනින් කිරිපිඩු දාණය කරලා ඒ බෝධි පූජාවල් ටික කරලා ඊට පස්සේ රුවන්වැලි සෑයගාවට ගිහිල්ලා මේ කාරණාව කරනවා ඉතා යහපත්. ඒ අනිවාර්යයෙන්ම රුවන්වැලි සෑයට මේ සුදු නෙළුම් වට්ටියක් පූජා කරන්න වගේම රන් තැඹිලි ගෙඩියක් පුළුවන් නම් පූජා කරන්න ඒ තත්ත්වයන් තුළ ඒ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම දැන් විදේශගතලා ඉන්න අහනවා මට කරන්න බැරුවත් ඔය දේ මං වෙනුවෙන් ගෙදර කෙනෙක් කරාට කම නැති නේ. මේ හැම දෙයකම තියෙන අදිෂ්ඨානයේ වැදගත්කම එහෙම හරි ගැටලුවක් නැහැ. පොඩි වෙලාවකට හරි ඒ වෙන කෙනෙක් හරි කරනවා අඩු වශයෙන් ඒ කරන කෙනාටත් ඒ දේ තුළ යමක් වෙවිනේ. ඒ නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා තාත්තා කරාට කම නැද්ද? කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ දරුවාගේ හිතත් එතනට එක්ලස් කරගන්න ඔවුන්ට මේක සහභාගී වෙන බැරුව ගියත් මේ දේ කරනවා මං වෙනුවෙන් යම්කිසි ආකාරයෙන් අපි කියන්නේ ඒ දේ තුළ සද්භාව ඇති කරගන්න නොමනම් වටිනවා. ඒගොල්ලොත් ඒ දේ තුළින් යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම හැමදාම කියන දේ ඒක අනිවාර්යයෙන්ම කරන්න උදෑසන අවදිච්ච ගමන් රාත්‍රී නින්දර පෙර මෝර පිරිත චන්ද පිරිත සූර පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජන කරන්න. මේකට මේ කාල පරිච්ඡේදය තුළ මේ කුජගහ නීචව ගමන් කරන කාලයක් නිසාවෙන්ම අභිසංවිධාන පිරිත කියන මොකද ගුරුත්වක්‍රයි අභිසංවිධාන පිරිතත් මේකට එක්කසු කරන්න හොඳයි. මේවා නිවැරදි උච්චාරණ සහිතව මේ සූ ටීවී නාලිකා YouTube නාලිකා පියුසුනොත් තියෙනවා. ඒක නිසා ඔබට කටපාඩමින් දැනගෙන කියන්න අවශ්‍ය නැහැ. උදෑසන අවදින ගාම ඇඳේ ඉඳලම ඒ ඉයර්ෆෝන් එක ගන්න මේ YouTube එකේ අඩුම තරමේ ඇස් දෙක වහන මේ දේවල් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත්. අනේ රැට නින්දර පෙරත් ඒ දේම කරන්න. එහෙනම් ඉස්සලාම ශ්‍රවණය කරා අත් පස්සේ අර කියපු මෛත්‍රී භාවනාව ඒ ආකාරයෙන් කළා. පැය භාගයක් කලින් නැගිට්ටොත් මේ දේ කර හැකි. ඔබ ඊට පස්සේ රෑ නින්දර පෙරත් ඒ දේම කරන්න. කරලා තමන්ගේ එක වැඩකටතු ඒ සාමාන්‍ය පරිදි කරන් යන්න. මේ දේ තුළ හැබැයි ඔබට ලැබෙන දේ හරි පුදුමාකාරයි. ඒක අත්දකපු අය දන්නවා. සමහරක් ජීවිතේ හිතාගන්න බැරි ගැටලු විසඳෙනවා. සමහරක් උත්තර නැති ප්‍රශ්න වලින් ඔබට මිදීම ලැබෙනවා. සමහරක් වෙලාවට අනතුරු වලින් පෙනිපෙනි ඔබව ඒ දේෙන් ගැලවෙනවා. ප්‍රශ්න ගැටලු එද්දී ඕක මෝර පිළිතීම සිහි කරන්නකො. ඒ දේවල් තුළ ඔබේ ජීවිතේ යහපත ළඟාවේ මේක පුරුද්දක් වශයෙන් ටික කාලයක් කරයි යන්න. දවසින් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි පියවරෙන් පියවර කාලයත් එක්ක ප්‍රතිඵල නියත වශයෙන්ම ලැබෙනවා. අර වරු තුනෙන් කියලා බොරු කරන්නේ. හැබැයි නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනවා. ඒ වගේම තමන් තුළ යම්සි ආකර්ෂණයක් පෞරුෂයක් ගොඩනගෙන තමා ගැන විශ්වාසයක් කරන තමා හිතන දේ නිවැරදි විදිහට හිතන්න පුළුවන් වෙන තමා ගන්න තීරණ තීන්දු හරියටම හරියනවා. අනේ ඒ දේවල් තුළ ඉදිරියට යන්න වග බලා ගන්න. ඒක ඉතාමත්ම يعني
අත්දැකීමෙන් කියන අතිශයම සාර්ථක දැන් මහිතන දස් ගන ලක්ෂ ගාන ඒ දේ තුළින් ගොඩගිය පිළියමක් පිළිවෙතත්තමා එකත්. ඒවගේ මේ දෙවියන් අදහන අය විශේෂයෙන්ම හින්දු දෙවිවරු අදහනයට විශේෂයි. දැන් කතරගම දෙවියෝ කිව්වම ශ්‍රී ලංකාවට තස් විශේෂිය දෙවි කෙනෙක්නි. ඉතින් මේ කාල පරිච්ඡේද තුළ විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම බාරහාර වීම ඉතාමත්ම වැදගත්. මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම මේ කාලේ කතරගම දෙවියන් රතුමල් මාලයක් පූජා කරලා ඒ වගේම කළු උක් සහිත පූජා වට්ටියක් පිළිගන්නලා බාරහාර වෙනවා නම් යහපත ප්‍රාර්ථනා කරනවා සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරනවා කතරගම දෙවියන් උදෙසා සෙත් කවි කියනවන මෙන්න මේ කාල පරිච්ඡේදවල විශේෂයි. ඒ දෙවියන් ඇදහින අදහන අයට මොකද හේතුව මේ දෙවිව ඇදහිල්ල තුළ කිසිම දෙයක් නැ දෙවිව අදහන මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකත්වය අදහන් නැති අය බුද්ධිමුතු කියලා මතවාද ගොඩනගෙන ඉන්න එහෙම ගැටලුවක් නැහැ. මොකද මම කියන්නේ හැමදාම දෙවියන් තුළ තියෙන දෙවියන් කියන සංකල්පය තුළ තියෙන ධනාත්මක චින්තනය. ඒ නිසා දෙවියෝ අපිත් එක්ක ඉන්නවා කියන එකත් හිතට ධෛර්යයක්. අන්න ඒ දේ තුළ අපි ඒ විද්‍යාව තුළ උත්තර හොයන මිනිස්සු කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් කරන්න ඉතා සුවිශේෂී ආකාරයෙන්. ඒ වගේ මම විශේෂයෙන් මේ නව අවසර පලාපලවලදී කියන්නම් ඔය කතරගම දෙවියන් නිවැරදි පූජාව පවත්වලා ඒ කතරගම දෙවියන්ට කියන ස්තෝත්‍රයක් අනිවාර්යයෙන්ම ඒ දේ තුළ ඔබට ඉදිරි වසර තුළ ඉතා විශේෂ සාර්ථකත්වයක් ලඟා කරන්න ඒ දේ තුළ භාවිතයක් කරන්න පුළුවන්. ඒ වගේම කිතුණු කතෝලිකයි විශේෂයි මේ කාලය. ඔබ මේ කාලේ මේ අඟහරුවදා දිනවල ශුද්ධ අන්තෝනි මුනිතුමාට අනිවාර්යෙන් මේ නුවාන පවත්තන්න. නුවාන පවත්තන්නේ ඒ වගේම ඒ බාරහාර වෙන දේවල් ඒ විශ්වාසයක් ඇදහිල්ලක් තුළ ඔබ ඒ ස්ථානවලට යනවනම් ඒ දේවස්ථානවලට යනවනම් ඒ තැන්වලට ගිහිල්ලා ඒ දිව්‍ය පූජාවට අඟහරුද සහභාගි වෙන්න ඉතා විශ්. ඒ වගේම අසරණය වෙනුවෙන් ඔය දානමාන දෙන්න කැම්පාස්ල කර ගමන දාන දෙන්න දානයක් ඉදිරියට දෙන්න හැකියාව තියෙනවා. ඉතා සුවිශේෂී මේ කාල පරිච්ඡේදය ඉතා වැදගත්. ඒ වගේම හැමදාම බදාදර සදාසන්නුවනේ පවත්වන්න නැත්නම් ඒකට සහභාගි වෙන්න පල්ලියට යන්න අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් කරත් කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් සිකුරාදා දවස්වල අර කරන දිව සප්සද වන්දනාව දිව හෘදේ ප්‍රාර්ථනාව අනිවාර්යයි. බ්‍රහස්පතින්දා රාත්‍රී එක්පරුශීලිය රැකලා රාත්‍රී 11-12 අතර ශුද්ධෝ පය පවත්වන්න පුළුවන් නම් භවනාත්මක ඒ දේ තුළ ඔබට ඒ විශේෂ සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන්. ඉතින් මේ කිතුණු කතෝලිකයට බෞද්ධයට හින්දු අයට පිළියම් පිළිත් කරන තින් තවත් අන් ආගමික අය බොහෝමයක් ඉන්නවා. ඉතින් මම දැනුවත්ව ඒ ආගමෙන් පිළිබඳව මගේ ලොකු දැනුවත්කමක් නැහැ. ඉදිරියේදී බලමු මේ ගැන ගවේෂණාත්මක. මොකද ඒ දේවල් මට ඔබට නිකන් කියන්න බෑනේ. ඒ දේවල් තුළ යම්කිසි ප්‍රායෝගික සාර්ථකත්වයක් දක්වපු දේවල් මම ජීවිතය අත්දකපු දේවල් විතරයි මට කියන්න පුළුවන්. ඒ නිසා මට මේ දේවල් තුළ කියන්න පුළුවන් ඒ පරාසය තුළ විතරයි. ඉතින් ඔබ ඔබගේ ආගම දහමට අනුව කටයුතු කරන්න අන්‍ය ආගමිකයන් සියලු දෙනා. මොකද සියලු ආගම් තුළ තියෙන දහම අනිවාර්යයෙන්ම ආගමකට දහම තුළ තියෙන හැමදේම යහපත. යහපත ළඟා කරගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ජීවිතේ ඉතා විශ්වාසනීයත්වයට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මම තවර හැමදාම කරන පිළියම් පිළිවෙත් කීපයක් කියන්නේ මේ වැඩසටහන දීර්ඝ වෙන හින්දා විශේෂයෙන්ම අර මාසේ පළවෙනිදා සූර්ය උදා වෙන වෙලාව දැනගෙන ඒ වෙලාව තුළ අර අපි නැගිටලා කිරිබතක් ආහාර ගෙනගෙන ඊට පස්සේ අර මාසේ යම් කිසි අර වියදම් ඇස්තමේන්තුවක් හදලා ඊට පස්සේ සූර්ය උදා වෙන මොහොතේ ඕම් සූර්ය නමහ කියන මන්ත්‍රය කියලා සූර්ය වන්දනාව කරලා ඒ කරන පිළිවෙත මෛත්‍රී භාවනාවේ මාසේ ආරම්භ කරන පිළිවෙත මම විශේෂයෙන් කියන්නේ නැහැ. ඒක ටිකක් දීර්ඝයි කියන්න ගියොත් එහෙම ඒක නොදන්න අය දැන් අලුතෙන් මේ වැඩසටහන අය පහුගිය මාසෙක හරි පලාපල අහලා අන්තිමට ඒ විස්තරය තියෙනවා. ඒක ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර දවසක එක දිවා ආහාර වෙලා නිරාහාර ඉඳලා ඒ ආහාර වෙල වෙන කෙනෙකුට දීලා ඔබ අර උදේ 10ත් හවස 4ත් අතර නිරාහාරව වතුර ටිකක් බීලා ඉන්න ඒ යම්කිසි මර්ධන ක්‍රියාවක් ඉතා විශේෂයි. ඒවා මම දීර්ඝව කියන්න ගියොත් මේක තවත් දීර්ඝ වෙනින්දා කියන්නේ. අන්න ඒ විදිහට කරලා ඒ දේවල් තුළ සියලු දේ තුළ සාර්ථකත්වය ළඟා කරගන්න කලබල යුතු නැහැ. අලුත් අවුරුදු ජීවිතේ පෙරලියක් කරගන්න හැකියාව පවතිවි. වසරේ විශේෂයෙන්ම 2025 තුළ මැයි මාසෙන් පස්සේ ගොඩක් සුවිශේෂී කාලයක් උදා වෙනවා. ඒ කාලය තුළ අපි යහපත ළඟා කරගමු. ඉතින් එහෙමනම් මේ කාල පරිච්ඡේදය තුළ මේ දෙසැම්බර් මාසය මේ වසරේ අවසාන මාසය ඔබේ ජීවිතයේ තියෙන ඍණාත්මක දේවල් අසුභවාදී දේවල් ඉවත් කරන සියල්ල සුබ කරන ධනාත්මක දේ තුළ ජීවිතය ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලන් හිරියට කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි ක්‍රියාත්මක වීම තුළ තමයි සාර්ථකත්වය ළඟා වෙන්නේ. ඒකට පසුබිම සැකසීම තමයි ජ්‍යොතිෂය තුළ සිදුවෙන කියන්නේ ජ්‍යොතිෂ්‍යමය දේවල් තුළ ග්‍රහ පීඨීම් තුළ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් එහා සියලු දේ ඔබේ අතේ තියෙන්නේ. ඉතින් හැමෝටම 100%ක් වාසනාව කියන දේ නැතත් අපිට 100%ක් සාර්ථකත්වය ළඟා කරගන්න ඒ දේ තුළ ඔබට හැකියාව පාදිනවා. එහෙනම් ඔබ සැමනේ දුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.